හයි ගයිස් අලුතෙන් බ්ලොග් එකක් කරගෙන යන්නේ මේක මේ දවස්වල සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩින්ග් ටොපික් එකක් වෝටර් පාර්ක් එකක් ගැන තමයි බ්ලොග් එක කරන්නේ පර්ල් බේ ශ්‍රී ලංකා ඩේවිඩ් පීරිස් ගෲප් එකෙන් ලංකාවට අලුතෙන්ම දෙන වැලියු එඩිෂන් එක මේක මුලින්ම කියන්න ඕන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට කරපු ලංකාවේ පළවෙනි වෝටර් පාර්ක් එක කියන්න පුළුවන් මේක තියෙන්නේ බණ්ඩාරගම බණ්ඩාරගම කාටින් සර්කිට් එක යන ඕගොල්ලෝ අහලා තියෙනවා නම් බණ්ඩාරගම කාටින් සර්කිට් එක ඩේවිඩ් පීරිස් ගෲප් එකට තමයි ඇහිති එතනම තමයි මේ පර්ල් බේ වෝටර් පාර්ක් එකක් තියෙන්නේ වෝටර් පාර්ක් එක ඕපන් කරන්න තියෙන්නේ ජනවාරි 26 කියන තව සති දෙකක් වගේ තියෙනවා ඊට කලින් එක්ස්පීරියන්ස් කරන්න චාන්ස් එක හම්බුණා ඒ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හද මම මෙහෙම එන්ට්‍රන්ස් එකෙන් යන ගම ඔයගලන්ට මේ මැප් එකෙන් උත් පෙන්වන්නම් මේකේ ස්ට්‍රක්චර් එක කොහොමද කියලා මෙහෙම ඇතුළට ඇවිල්ලා මම ඉස්සරහට ගියාට පස්සේ මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ ටිකට්ස් ගන්න තියෙන මෙතනින් එතන පහු කරලා මීටර් 200ක් වගේ ගියාට පස්සේ පාකින් ඒරියා එක තියෙනවා එතන පාක් කරලා මේ පැත්තෙම ආපහු එන්ට්‍රන්ස් එකට එන්න පුළුවන් එතනින් ඕගලන්ගේ ටිකට්ස් ටික ගන්න ඕන ටිකට් ප්‍රයිසස් වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා වෝටර් පාර්ක් එකේ ඇඩල් ටිකට් එක 4900යි පොඩි අයට 3600යි ස්පීඩ්බේ කියලා කියන්නේ කාටින් සර්කිට් එක ඕනනම් කාටින් සර්කිට් එක විතරක් වෙනම ගන්න පුළුවන් නැත්නම් වෝටර් පාර්ක් එකයි කාටින් සර්කිට් එකයි දෙකම එකතු කරලා කොම්බෝ පැක් එකක් ගන්න පුළුවන් ඔයගලන්ට ඔයගලගේ බඩු ටික දාලා තියන්න ඕනේ නම් ලොක එකක් ගන්න පුළුවන් රුපියල් 500යි ලොක එක ගන්න ඒක අරගෙන ඔගලන්ට ඕන බරු ටිකේක දාලා තියන්න පුළුවන්. මෙතනින් ඇතුළු වුණාට පස්සේ මේ G area එකේ තියෙන changing rooms. පර්ල් බේ එක මේ හැමදේම international standard එකට maintain කරගෙන යනවා. ඕගොල්ලොත් support කරන්න ඒගොල්ලන්ට ඒක හොඳට maintain කරගෙන යන්න. පුළුවන් තරම් ස්විමින් කිට් එකක් අඳින්න ට්‍රයි කරන්න ජෙන්ස්ලාට ගත්තොත් එහෙම ස්විමින් ෂෝට් එකක් එක්ක ටී-ෂර්ට් එකක් අඳර කමක් නැහැ පොඩ්ඩක් ජර්සි මැටීරියල් එකක් අඳිනවා හොඳයි අද්දිගේවා එහෙම අඳින්න යන්න එපා කොටන් මේ අඳින්න යන්න එපා
එතකොට ඔගල්ලන්ට ඒ ඇක්ටිවිටීස් කරන්න අමාරු වෙනවා හේතුව කොටින් නැඳගෙන යද්දී අර ස්ලයිඩ් වෙන්නේ ප්‍රශ්න තියෙන නිසා. තව දෙයක් කියන්නම්. ඔගොල්ලෝ ඇක්ටිවිටීස් වීඩියෝස් ගන්න යනවා නම් පුළුවන් තරම් GoPro එකක් වගේ එකක් අරන් යන්න. ඊට අමතරව ඔගොල්ලෝ මේ ඇක්ටිවිටීස් කරන ගමන් වීඩියෝස් කරන්න plan කරනවා නම් GoPro එක අතින් අල්ලගෙන කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා හැම ඇක්ටිවිටි එකම ඒක මවුන්ට් කරලා අරගෙන ගියත් හැම ඇක්ටිවිටි එකම GoPro එකේම අරන් යන්න දෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් chest mount එකක් අරගෙන යන්න try කරන්න. එතකොට ඔයගලන්ට මේ ඇක්ටිවිටිස් කරන ගමන් වීඩියෝස් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මෙතන එහා පැත්තේ තියෙනවා ස්පීඩ්බේ එක නැත්නම් කාටින් සර්කිට් එක. කාටින් කරන අයට මේ පැත්තට යන්න පුළුවන්. ඕනේ නම් ඔයගොල්ලෝ එන්ට්‍රන්ස් එකේදීම දෙකම ටිකට් අරගෙන ඉන්න පුළුවන්. නැත්නම් මෙතනදී ටිකට් එක අරගෙන කාටින් සර්කිට් එකට යන්න පුළුවන්. බේ අලුතෙන් එන ලංකාවට එන වෝටර් පාර්ක් එකේ බේසික් අයිඩියා එක. ගොඩක් අයට මෙතන එන්ජොය් කරන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ වැඩක් ඩේවිඩ් පිරිස් ගෲප් එකෙන් කරලා තියෙන. ප්‍රයිසස් රීසනබල්, ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩ් එකට හදපු වෝටර් පාර්ක් එකක්, තීම් පාර්ක් එකක්. ගිහිල්ලා එන්ජොය් කරන්න, ඒක පරිසම් කරගන්න උදව් කරන්න. 26 ඉඳලා හැමෝටම ඕපන්. ටිකට් ප්‍රයිසස් දාලා තියෙනවා වෙබ්සයිට් එකේ. කලින් බුක් කරන්න පුළුවන්. පළවෙනි දවසේ ලොකු කියු එකක් ඉඳී කියලා හිතනවා. ඒ හින්දා පළවෙනි දවසේ යනවා නම් කලින් බුක් කරලා ඒව arrange කරගෙන යන්න. ඒගොල්ලන්ගේ ඉන්න ස්ටාෆ් හොඳ සර්විස් එකක් දෙනවා. ඊට අමතර මේව එකක් ලංකාවට ආපු එක ගැන ඇත්තටම හරිම සතුටුයි. හේතුව මේවට ඩිමාන්ඩ් එකක් තියෙනවා ලොකු. ඒ හින්දා ඩේවිඩ් පිරිස් ගෲප් එකටත් තැන්ක් යූ කියන ගමන්. එහෙනම් ගිහිල්ලා 26න් පස්සේ එන්ජොය් කරන්න.